අයිබෝවන් ඔබ රාත්‍රි 9:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා පොකුර 708ක් පාසලේ 101කට කොරෝනා නැහැ රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න සෞඛ්‍යෙන් රටටම අවවාදයක් ඔහොට්ටුවේ හා නිදහස් පක්ෂයේ එකගතාවන් අකණ්ඩවම ජේෂ්ඨ පුරවැසි තැන්පතු පොලියේ වෙනසක් නැහැ පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි ලෝකේම මානසික රෝගීන්ටත් කොරෝනාවෙන් දැඩි පීඩා කොරෝනා වෛරසය ආසාදනය වූ පාසල් සිසුබි අධ්‍යාපනයේ ලැබූ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වුණා. මේ අතර මිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සියලුම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට සිය නිවෙස්වලින් පිටතට යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද මෙම උපදෙස් පිළිපදින ලෙසයි රජය අවධාරණය කරන්නේ. දියුලපිටිය COVID-19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් එක් දිනකදී වාර්තා වූ අවස්ථාව මේ බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. දියුලපිටියේ COVID-19 පොකුරෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 101ක්. අද පස්වරු වන විට ලැබී තිබූ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව එම පොකුර 708ක් දක්වා ඉහළ ගියා. මෙම සියලු දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්. COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පෞද්ගල සාමාජිකයන් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන බැවින් ඊට සූදානම් වන ලෙස රජය දැනුම් දෙනවා. එමෙන්ම දියුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ සහ ගම්පහන ප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්ත ශාලාවල පිරිස් නවාතනගෙන සිටින ස්ථානයන්හි රැඳී සිටිය යුතු බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා. එම පිරිස් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වළකින ලෙසද කර්මාන්ත ශාලාවන්හි කළමනාකාරීත්වයට පොලිසිය දැනුම් දෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව පදනම් කර ගනිමින් නිර්මාණය වූ කොවිඩ් පොකුර සම්බන්ධයෙන් අදහස් පළ කළ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා. මේ ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයිති තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවල PCR පරීක්ෂණ කිරීමටත් අපි කටයුතු යොදා තියෙනවා. අපි හඳුනාගත්තු සියලුම රෝගීන්ගේ ආශ්‍රිතින් දැන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කරමින් සිටිනවා. අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා තමුන්ගේ නිවෙස්වලටම වී සිටින්න, ඒ වගේම සමාජයට පැමිණෙනකොට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. ඒ වගේම මේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඔවුන්ගේ ඥාතීන්, ඒ වගේම නිතරම ආශ්‍රය කරපු සියලු දෙනාගෙන්ම තමුන්ගේ ගෙවල් වලටම වෙලා ඉන්න නිරෝධායනය වෙන්න ගෙදරටම වෙලා උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතාව උගුරේ වේදනාව ඇඟපතරුදාව සෙම්පතිශ්ශා වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟමැති රෝහලකට ගොස් පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවට දැනුම් දෙන්නේ රෝගය පාලනය කර ගැනීමට මහජනතාවගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බවද සෞඛ්‍යාංශ සඳහන් කරනවා බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් මෙම අවස්ථාවේ දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බවද සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා මේ අතර නැවත දැනුම් දෙන තුරු ප්‍රිය සම්භාෂණ සම්මන්ත්‍රණ දේශන ප්‍රදර්ශන සම්දර්ශන සැණකෙළි සැමරුම් උත්සව පෙළපාලි පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබෙනවා රටේ සියලු ප්‍රදේශවලට මෙය බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වල උපකාරක පන්ති යළි දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා එමෙන්ම දිවයිනේ සියලුම රජයේ පාසල් පෞද්ගලික පාසල් පෙර පාසල් පිරිවෙන් විශ්වවිද්‍යාල සහ දහම් පාසල් පැවැත්වීමද මේ වෙනුවට නතර කර තිබෙනවා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල දින තුනකට වසා දැමීමට තීරණය කර තිබෙනවා ඒ හෙට සිට ලබන 9වනදා දක්වායි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාවගේ පැමිණීම හෙට සිට දින 3ක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මොර රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය සහ වේරහැර මෙන්ම ගම්පහ කාර්යාලද ලැබෙන සම්දාතෙක් පෞද්ගලික තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කතානායක මහින්ද යාපා ආභිවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වුවා.
පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන තරයේ පිළිපදින ලෙසත් පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදීද එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙසටත් අදාළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට යටත්ව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කරන ලෙසත් සියලුම ගරු අමාත්‍යවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාරුණිකව ඉල්ලා සිටිමි. මිනුවන් ගොඩ බැන්ඩික්ස් ආයතනයේ සේවය කළ බව කියන හොරණ කඳන් හෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බිරිඳ සේවය කරන හොරණ මූලික රෝහලේ පහේ වට්ටුවේ කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් නිරෝධායන කිරීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ පාසල් සිසුවේ අධ්‍යාපනය ලැබූ පාසලේ සිසුන් ගුරු මණ්ඩලය සහ අනද්දින කාර්ය මණ්ඩලය සඳහා සිදු කළ PCR පරීක්ෂණ අනුව ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා. එහිදී සිසුන් ගුරු මණ්ඩලය සහ අනද්දින කාර්ය මණ්ඩලයේ 101 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. මෙතර දෙව්ලපිටිය මිනුවන්කොඩ සහ වේයන්කොඩ පොලිස් බල ප්‍රදේශවලට අමතරව ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඇදිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වැඩබලන පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත්තේ. අද පසුරු 6 සිට නැවත දැනුම් දෙනතුරුයි ගම්පහ පොලිස් කොට්ටාශයට ඇඳිරි නීතිය පැනවූයේ. නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ සියලු දෙනා තම නිවෙස්වලම රැඳී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ප්‍රකාශ වීමත් සමග ජනතාව නගර වෙත පැමිණෙන ආකාරයක්ද දකින්නට ලැබුණා. මේ අතර දුරගමන් සේවා මකි බස් රථවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කළ හැකි. එහෙත් බස් රථ නතර කිරීම, මගින් ගැනීම හා බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිසිය අවධාරණය කරනවා. ගම්පහ සිට වේයන්ගොඩ දක්වා පිහිටා ඇති දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමද නතර කර තිබෙනවා. දුරකමන් ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රියවල මගින්ගේ ප්‍රවේශ පත්‍රවල ජාතික හැඳුනුම්පත් අංකයේ සඳහන් කිරීම දැනටමත් අනිවාර්ය කර තිබෙනවා. එලෙස හැඳුනුම්පත් අංකයේ හිමි අය හැර වෙනත් අයට ගමන් කළ නොහැකි බැවින් ජාතික හැඳුනුම්පත රැගෙන යාම අනිවාර්ය බව ශ්‍රී ලංකා දුම්රිය සේවය අවධාරණය කරනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සමග දුම්රිය මගින්ද දැඩි ලෙස සැලකිලිමත් වී තිබව දුම්රිය සමරධිකාරිවරයා පවසනවා. දුම්රිය තුලදී යාචකීන්ට මුදල් දීමෙන් සහ වෙළෙන්තන්ගෙන් බඩු පිළිදී ගැනීමෙන් වළකිර ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයේ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා නතර නොකරන බවත් වාර්තා කරනවා. දුම්රිය වාරගාන කිසිම අඩුකිරීමක් සිදු කරලා නැහැ. දුර්ගමන් සේවා දුම්රියත් මාන්‍ය කාර්යාලය දුම්රියත් සියල්ලම ධාවනය පවතින. මේ අතර ඉදිරි පැය 48 ඉතා තීරණාත්මක බවත් පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවන්හිදී ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය මාත්‍ය තිලුම් අමනුගම මහතා අවධාරණය කරනවා. අපි වහාම ක්‍රියාත්මක වන පරිදි දැනුම් දුන්නේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණයත් විශේෂයෙන් දුම්රිය වල ආසන ගණනට නෙමෙයි කොවිඩ් සමයේ එය අනුගමනය කරපු ක්‍රමවේදයක් තියෙනවා දුරස්ථභාවය පවත්වාගෙන මගින් ප්‍රවාහනය කරපු මේ අනුව කටයුතු කරන්න කියන උපදෙස අපි ලබලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගාගත් එකඟතාවන් වඩාත් ඵලදායී ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟතාව පළ කර තිබෙනවා. දෙපාර්ශවය අතර පැවති සුහද සාකච්ඡාවේදී මෙම එකඟතාවන්ට පැමිණි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනිකුත් සහෝදර පක්ෂ අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවැන්න පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැතුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පක්ෂ දෙකෙහිම පළාත්පාල නියෝජිතින් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට මෙහිදී එකඟ වුණා. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වීමට පක්ෂ දෙකෙහි නියෝජිතින්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කිරීමට එකඟ වී තිබෙනවා. සංවර්ධන කටයුතුවලදී පක්ෂ දෙකෙහිම නියෝජිතින් සඳහා සමාන අවස්ථා ලබා දීමටද මෙහිදී එකඟතාව පළ වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, ගාමිණී ලොකුගේ රෝහිත අපේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ සාගර කාරියවසම් මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහතුරුන් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට සහභාගී වූයේ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දෑසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගේවන් යන මහත්වරුන්. ගුණකරුක පරපු රක්කීමේ රටක් ලෙස ගුරුවෘත්තිය සමාජයේ වන්දනීයත්වයට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාත්‍යන්තර ගුරු දිනේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා බැවිනුයි. දරුවන් යහපත් පුරවැසියන් කිරීමේ කාර්යයේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ගුරුවරුන් ඇගීම ගුරු දිනේ ප්‍රමුඛ පරමාර්ථයයි. අධ්‍යාපනික පදනම සකස් කරමින් දරුවෙකුට ලෝකේ දකින්නට හුරු කරන්නේද ගුරුවරයායි. හෙටට ගැලපෙන මිනිසුන් නිර්මාණය කරන ගුරු දෙමව්පියන් සැමරීම එක් දවසකට කොටු නොවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15%ක පොලි අනුපාත ලබා දෙන බව රාජමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. තවත් මැතිමතුරු රැසක්ද එම කතාබහට එක් වුණා. මෙම වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 1300ක් පමණ වනු ඇති අතර අයවැය හිඟය 10% ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන්නට පුළුවන්. නමුත් රජය මේ වනතෙක් අයවැය හිඟය පිහවීමේ ක්‍රමවේදය පිළිබඳව රටට හෙලිකොට නොමැත. විපක්ෂය හිතනවා ඇති මේ අභියෝග මැත්තේ අපි සමහර විට පසුබට වෙයිවි කියලා. ඒවට අපි කියන්නට කැමති ඒ කාලකන්ණි සතුට අපි එයාට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොවිඩ් වසංගතය නිසා අපනයන අඩු වුණා. අපි ඒක පිළිගන්නවා. ඒරට මාස දෙකක් තුලදී නැවත වරක් අපනයන ඉතාමත්ම ශීඝ්‍රයෙන් V-shaped recovery එකක් වෙලා අද ඒ අපනයන බිලියන 1ක් දක්වා නැවත වරක් වැඩි වෙලා තිබෙනවා. අපි දැක්ක කොටස් වල ඉඳපු ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. කොටස් වල ඊ අඩු වෙන තමයි. ආයි බය වෙන්න එපා. තව දවස් දෙකක ඉපේකින් නැවත එයිද බය වෙන්න එපා. මෙතුමා කොටස් බෙන්දපොල ගැන කතා කරුවා. ඊයේ කොටස් බෙන්දපොලේ ඉතිහාසයේ නරකම දවස ඊයේ සම්පූර්ණයෙන්ම කඩාවැටේ. ඉතින් මම ඒක පිළිගත්තා. මෙතුමා කියන කොටස් බෙන්දපොල හොඳයි කියලා. ඒ හරි එතුමා පිළිගත්තා. මොකද්ද මේ? ඒක පිළිගත්තා. විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ ඇහුවා නම් ඒකට උත්තර දෙනවා නම් ඒකට උත්තර දෙන්න ඉඩ දෙන්න තමුන් ආන්සලා. තමුන් ආන්සලා බාධා කරන්න එපා. බොරුවට ගෙම්ම වගේ මැදින් පයින් නැතුව. අවුරුද්දක් 2012 වර්ධන වේගය වැඩි වුණා. හැබැයි 2013 වෙනකොට ඒක අඩු වුණා 104.5%කට. ඔයාලා කතා කරන අර ලොකු වර්ධන වේගයක් එහෙම තිබුණේ නැහැ. ඒක తాවකාලික දෙයක් වුණේ. දෙදස් 19 මාර්තු මාසේ ජූනි සියලුම මාසවලදී පසුගිය රජය ස්වෛරීය බඳුම් කර නිකුත් කළා තියෙනවා. ඒ සෑම ස්වෛරීය බඳුම් කරයක්ම නිකුත් කළේ අපේ කාලයේ නිකුත් කරපු පොලිස් ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකට. රුපියල් බිලියන 218ක් වැඩියෙන් ගෙවලා තියෙනවා. රුපියල් අව ප්‍රමාණය වීම නිසා අපේ ණය ප්‍රමාණයට එකතු වුණා. රුපියල් බිලියන 1772ක් බිලියන. කවුද වග කියන්නේ ඒකට? ඒ අවුරුදු 5 තුල විතරක්. උත්තරේ දෙන්න දෙන්නේ නැහැ නේ උතුමාලා. අද ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලි අනුපාතයක් ලැබෙනවා කියලා මෙතුමා කියනවා. ඒක හරිද? 15%ක් ලැබෙනවද? 15% දෙනවා අපි. අය ඔබතුමා කැමති නැද්ද දෙනවද? 15% ගෙවනවා. ඒක ඇත්තද? ඒක බොරු නෙමෙයි ඒක හරි. ඒක ඇත්තද? ඒක ඇත්ත. ඒක ඇත්තයි කියනවා. ඔබතුමා වැරදි නම් අපි පස්සේ අහමු. මේ ජාතික වැදගත්කම යුද්ධ ප්‍රශ්න තමයි අහන්න ඕනේ. දැන් ප්‍රශ්න පිටු හතරක් කියලා තිබ්බා කාර්යාලයට. ඒක ෆොන්ට් එක අඩු කරලා පිටු දෙකකට තමයි හදලා ඒ ව්‍යාපාරු. මෙහෙම තමයි විපක්ෂ නායකතුමා වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා අහන්න පුළුවන්. අහන්න පුළුවන් තමුන්නාංශගේ. දෙයාට කියන්නේ ඉල්ලන් කනවා කියලා. ඉල්ලන් කෑවා. පිටු හතරක් බෑ. පිටු දෙකයි පුළුවන් කියලා කොහෙද තියෙන්නේ? සාවර නියෝග වල. මේ පැදුරක් ලියාගෙන ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා නම් උත්තරේ දෙන්න ඕනේ. අපේ ආණ්ඩුවට උත්තර දෙන්න පුළුවන්. අපි බංකොලොත් නැහැ. රට බංකොලොත් කරලා ගියපු මිනිසුන්ට උත්තර දෙන්න අපිට පුළුවන්. ආනයන අපනයන සීමා පනවා ඇත්තේ දේශීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට බව අමාත්‍ය ආචාර්ය බන්තුළු ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළා. කබීර් හෂීම්, විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා වෙන්ම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. රජයේ අවුල් සහගත අවිධිමත් කිසිම වැඩපිළිලක් නැති හේතුව නිසා මේ රටේ ආනයනය තහනම් කරන්න, මේ රටේ නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ සීමා කරන්න ආදි වශයෙන් තීන්දුව තීරණ ගැනීමේදී අද මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට පොදු ජනයාට
සමස්ත ආර්ථිකයටම ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා ලෝක ඉතිහාසයේ මේ වකවානුව වගේ ලංකාවේ රජයට ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම කටයුතු ලොක්ඩවුන් කරන්නට වුණා. කර්මාන්ත ශාලා ව්‍යාපාර සියල්ල ඇන හිටියා. ආරක්ෂා ක්‍රමයෙන් සිටි ජනයා ආරක්ෂා නොකර ගෙදර ඇතුළට වෙලා සිටියා. මේ තත්ත්වයේ තුල අපනයන ආර්ථිකයේ අපනයන කර්මාන්ත ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වන ඇඟලුම් කර්මාන්ත ශාලා වසාදාන්ට සිද්ධ වුණා. මේ අවස්ථාවේදී ඇතිවෙච්ච දැඩි මූල්‍ය දුෂ්කරතාවයේ කරන කොටගෙන විචක්ෂණශීලී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සඳහා ආනයන අපනයන වල මේ ගැසට් නිවේදන නිකුත් කරන්නට අපිට සිද්ධ වුණා. කොරෝනා එක නිසා කියලා හැම දෙයක්ම කොරෝනා කියනවා. ඉතින් ආණ්ඩුව අර ගමේ චණ්ඩියා වගේ තමයි කයිය විතරයි. හැබැයි වැඩ නැහැ. ඒ කාලේ කිසිම දෙයක් කරේ නැහැ. අපිට මේ මාසේ දෙකේ ඔක්කොම ඉවර කරන්න බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම තමුන්නාසලා ඉල්ලා සිටිනවා මේ අපි කරාන යන වැඩපිළිවෙලට අකුල් හෙළුවට වැඩක් නැහැ. ජනතාව අපි පිළි අරන් ඉවරයි. ජනාධිපතිවරණේ 169,70 ආසන ජන සංඛ්‍යාව ලබා දුන්නා. 3-2 බලයක් ලබා දීලා තියෙනවා. රටක සංවර්ධනය වෙනුවෙන් ආනයන සීමා කරමින් අපනයන පුළුල් කිරීම ප්‍රතිපත්තියක් විදිහට හොඳයි. දේශීය නිෂ්පාදනය වැඩි කරන්න, දේශීය වෙළඳපළ පළල් කරන්න එවැනි ක්‍රියාමාර්ග ගන්න එක හොඳයි. නමුත් සමහර ක්‍රියාමාර්ග ගනිද්දී මෙතෙක් කල් පැවතිච්ච ක්‍රමවේදය එකපාරට 24 පැයෙන් වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ගියාම බරපතල ප්‍රශ්න මතුවෙනවා. මේක ඇත්තරම මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා බැංකු ශේෂ්ත්‍රය ශක්තිමත් කිරීමත් ඒ වගේම ඒ තුළින් අපේ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල යටතේ තමයි මේක ක්‍රියාත්මක වුණේ. මුකුණුවැන්න පවා පිටරටින් ගෙනාපු කාලයක් තිබුණා. ඒව ගෙන්නගෙන පසුගිය රජය කිව්වා අපිට ක්‍රෝටන් කොළ කණ්ඩ කියලා. ඒ තත්ත්වය වෙනස් කළා. අද අපේ රටේ කෘෂිකර්මය ශක්තිමත් කිරීම සඳහා ඒ වැඩකටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. නිෂ්පාදනයන් වැඩි කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිදු කෙරුණා. මෙම පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ අවසන් කෙරෙනු අතර එහිදී විනිසුරු මණ්ඩල පාර්ශවකරුවන්ට නියෝග කළේ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද පසරු 3ට පෙර ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව පෙත්සම්වලට අදාළ පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සිය ලිඛිත දේශන අතගොනු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මෙම ලිඛිත දේශන භාරගෙන අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල වෙත යොමු කර තිබෙනවා. 20 සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාන කුලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ජනාධිපතිතුමා හා කතා නායකවරයා වෙත ඉදිරියේදී යොමු කිරීමටද නියමිතයි. සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර 3ක සිරදඬුවම් නියම වී දැනට අපමත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහතුරුන් එම දඬුවමින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබින අභියාචනාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අභියාචනාධිකරණයේ හමුවේ අද අවසන් කෙරුණා. එම අභියාචනාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 23 පෙර ඉදිරිපත් කරන ලෙසටයි විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියෝග කළේ. කුමුදුනි වික්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැතුණා. පුද්ගලයෙකුට පිහියෙන් එන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා. මොහොමඩ් නෞෂාඩ් ඩූල් නෞෂාඩ් නැමැති විත්තිකරුවෙකුටයි මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ. 2002 වසරේ ජූනි මාස 16 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ටෝනි නැමැති පුද්ගලයෙකුට පිහියෙන් එන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහා අධිකරණ මිනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීන්දුව කළා. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට මුදල් ගලා යාම අවම කිරීම ඇතුළු තීරණ රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කෙහෙළි රමුකැල්ල මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. 2020 අප්‍රේල් මාසයේදී අපි ආරම්භ කරා විශේෂ තැන්පතු ගිණුමක් හැටියට. ලෝකයේ අපේ ශ්‍රී ලාංකිකයන් ඕනම කෙනෙක් ඇවිල්ලා ලංකාවේ තැන්පත් කරන්නත් එය විදේශ විනිමය වශයෙන්ම පොලිය ඉපයීමටත් ඒ අවකාශය තිබ්බා. ඒ සම්බන්ධව වර්තමානයේ ගත්ත තීන්දුව තමයි විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේ ආදායම් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය නොකරන පදනමක් තුළ ශ්‍රී ලංකා රුපියල් ගිණුමකට බැර කරන්නට හැකියාවක් ලැබලා දීලා තියෙනවා. එය රටින් බැහැර කිරීමට නොහැකි වන විදිහේ
වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. නව සේවක වන්දික්‍රමයක් හඳුන්වා දීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වුණා. රජය විසින් මේ අලුත් වන්දි ක්‍රමයක් හඳුනා දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබලා දුන්නා. සේවක වන්දි ආඥා පන්දේ 43 දෙනවක 38 සේවකයෙකුට සිදුවන අනතුරක් සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් වන්දි කොමසාරිස් වෙත වන්දි ප්‍රකාශ ඉදිරිපත් කරන ලබන අවස්ථාවකදී දැනට පවතින විධිවිධාන අනුව පැනවිය හැකි රුපියල් 1000ක වන දඩ මුදල ඉහළ නැංවීම සේවකයන්ට ගෙවන වන්දි ප්‍රමාණය මේ ආකාරයෙන් වැඩි කරලා තියෙනවා කියලා ඒකට අනුමැතිය ලබලා දීලා තියෙනවා. ජාතික පාසල් දහසක් ආරම්භ කිරීම ඇතුළු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආසියා සංවර්ධන බැංකු මුල්‍ය සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ පාසල්වල ද්විතීක අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය සහාය ලබා ගැනීමේ සඳහා ඩොලර් මිලියන 400ක මුදලක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධව ජාතික පාසල් 1000ක් කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්නටත් අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි පිරිනමන තත්ත්වයකට උසස් කිරීමත් පූර්ණ අධ්‍යාපන වැඩපිළිවෙල තුළ අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක් ඇති කරගන්නටත් කටයුතු කරමින් සිටිනවා. මේ මුදල භාවිත කරන්නේ ඒ වැඩපිළිවෙලට. එස් ව්‍යාලේන්ද්‍රන් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක දියුරුම් දුන්නා. එස් ව්‍යාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දියුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා ක්ෂණිකව රාජ්‍ය ගෙනුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට දැනුම් දීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට අවධානය යොමු වී තිබෙනවා. කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. කෝපා කමිටුවේ ඉදිරි රැස්වීම් මාධ්‍යට විවෘත කරන බවද තිස්ස විතාරණ මහතා කියා සිටියා. විගණන වාර්තාවල පෙන්නුම් කරන ගැටලුවලට බලපාන නියම හේතු සාධක සීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු කළ බවද සභාපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ මූල්‍ය විගණනයේ මෙන්ම ආයතනවල කාර්යසාධනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුවන් විජයවර්ධන මහතා එජාප නියෝජ්‍ය නායකත්වයට පත් වූ හෙයින් ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ තමන්ගේ නායකත්වයට නියෝජනය කිරීම නුසුදුසු නිසා මෙම තීරණය ගත් බවයි. කොරෝනා රෝගීන් තවත් 124 දෙනෙකු හමුවීමත් සමග දැන් මේ මොහොත වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් පිරිස මිනුවන්ගොඩ සිදුවීමට අදාළව 832 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න සූදානම් රැඳී සිටින්න ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින්. ඒ සමගින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.